second mission, powered by Sampad Bank. සමාජ පරිසරික ගැටලු විසඳීම සිය පරමාර්ථය කරගත් සමාජ ව්‍යවසායකයන් සොයා යන සමාජ ආයෝජකයන්ගේ දෙවැනි මෙහෙයුම ඇත් පවුර සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම චන්තුල අපේ වික්‍රම සමාජ ආයෝජනය ලංකාවට හඳුන්වා දුන් මූල්‍ය ක්ෂේත්‍රයේ නිහඬ විප්ලවවාදියා ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලේ නිර්මාතෘ සහ ආසියාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ජාලේ සභාපතිත්වය දරන චන්තුල අපේ වික්‍රම තවත් සංවිධාන රැසක අධ්‍යක්ෂ ධූරය ඔබ වෙනවා ගාමිණී සපරමාතු ගිනි අළු මතින් නැගිට ලෝකය ජයගත් කලාකාමී ව්‍යවසායකයා ලෝකයේ ඉහළම පෙළේ ව්‍යාපාර සන්නාම සමග ගනුදෙනු කරන කෙන්ට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ගාමිණී සපරබාදු බොහෝ ඇසූ පිරූ තැන් ඇති ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුන්දර චරිතයක් උපුල් දරණගම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජයකෙහෙළි දැංගූ මිත්‍රශීලී උත්සාහවන්තයා දේශීය සහ ජාත්‍යන්තර ඇගේම් වලින් පිදුම් ලද රුපියල් මිලියන දහස් ගණනක වාර්ෂික ආදායම් උපයන සිසුන් දහස් ගණනකට අධ්‍යාපනය ලබා දෙන හොරයිසන් අධ්‍යාපන සමූහයේ නිර්මාතෘ සහ සභාපති උපුල් දරණගම පියවරෙන් පියවර සාර්ථක වූ දක්ෂ ව්‍යවසායකයා සුරේෂ් දමෙල් තිරසාර කෘෂිකර්මාන්තී ප්‍රවීණයා වසර 10ක් ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කිරීමෙන් ලද අත්දැකීමෙන් දක්ෂිණ ලංකාව කේන්ද්‍ර කොට ගනිමින් වර්ෂ 1990 ආරම්භ කළ ඔහුගේ කෘෂි ව්‍යාපාරයේ අද වන විට කාන්තාවන් 200කට වඩා සේවය සපයන සඳබිනි පෙරේරා ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දිලෙන තරුව ශක්තිමත්ම කාන්තා ව්‍යවසායිකාව ලෙස ආසියානු කාන්තා සවිබල ගැන්වීමේ සම්මානයෙන් පිදුම් ලද සඳබිනි ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ උපසභාපතිනියයි ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ පරිණත සහ ගෞරවාන්විත කාන්තා චරිතය වන ඇගේ කැපවීම සහ සරල දිවි පැවැත්ම රටේ සියලුම කාන්තාවන්ට ආදර්ශයක්.
පසුගිය සතියේ ඇත් පවුරට සහභාගී වූ සමාජ ව්‍යවසායකයන් අතරින් එක් අයෙකු තම ආයෝජන මුදල් ලබා ගැනීමට සමත් වුණා. ඉනෝකා තුෂාරි ලක්ෂ 10යි. සම්පත් බැංකුවේ සවි බල ගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි මෙහෙයුමට අද එන සමාජ ව්‍යවසායකයන් අපි හඳුනා ගනිමු. ඇත් පවුර සමග මෙතෙක් කල් රැඳී සිටි ඔබ සමාජ ආයෝජකයන් කියන්නේ කවුද කියලා හොඳින් දන්නවා. ඔවුන් තමයි තමන් ආයෝජනය කරන මුදලට සරිලන මූල්‍යමය ප්‍රතිලාභයක් වගේම මිනිය හැකි සමාජ සුබලපෑමක් අපේක්ෂා කරන ආයෝජකයන්. අද අපි ඔවුන් ගැන කතා කරමු. ඊට කලින් අද ඇත් පවුරට එන පළවෙනි සමාජ ව්‍යවසායකයා අපි බලමු. දයා පෙරේරා ඇහැලියගොඩ. අයිබෝවන්, ඇත් පවුරෙන් අවසරයි. මම දයා පෙරේරා ඇහැලියගොඩින්. මගේ මේ සමාජ ව්‍යවසාය තමයි වර්තමානයේ අපේ රටේ බෝ නොවන රෝග වේගෙන් පැතිරගෙන යන අපේ ජනතාවයි දරු පරපුර අතර. ඒක නිසා මම ඒක අවම කිරීමට අපේ ප්‍රදේශයේ වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් සහ කැඳ නිෂ්පාදන ආයතන වලින් මිලදී අරගෙන අපේ ප්‍රදේශයේ ප්‍රචලිත කිරීම තමයි මගේ සමාජ ව්‍යවසාය. ඒ හරහා මේ මම බලාපොරොත්තු වෙන්නේ මේ අපේ දරු පරපුර සහ ජනතාව බෝ නොවන රෝගවලින් පෙළෙන එක අවම කරන්න. මම ආයෝජනයක් බලාපොරොත්තු වෙනවා. මොකද මට මේ ද්‍රව්‍ය මිලදී ගන්න ලොකු වියදමක් යනවා. මම ලක්ෂ 5ක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් කොටස් 10%ක් දෙන්න බලාපොරොත්තු. මේවා නිෂ්පාදනය කරන්නේ ඔබතුමිය. ඔබතුමිය වෙළඳපොළෙන් අරගෙන ඔබතුමිය මොකද කරන්නේ? මේවා මේ ඔබතුමිය කඩේ මේවා විකිණනවා. මේවා විතර ස්ටෝල් එකක් දාලා තියෙනවා දැනට. ඔව්, ඒකේ මේවා මේවා විතරද විකිණන්නේ? මේ වෙන මොනවත් තියෙනවද? මේ කැඳ වර්ග තියෙනවා. කැඳ හදලා විකුණනවද? දැන් මේ මම ආයතන වලින් මේ ඒගොල්ලෝ සහතික කරලා තියෙනවා කියලා මම පිළිගන්නවා, විශ්වාස කරනවා. විතරයි මේ ෂුවර් කරන්න අමාරුයි. මේ කැඳ පැකට් තියෙනවා, මේ රෝග පාලනය වෙනවා කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. ඔබතුමිය ඒවා නිෂ්පාදනය කරන්නේ? ඔබතුමිය වෙළඳපොළෙන් අරගෙන මේ ඔබතුමිට යම්කිසි තීරත්වයක් තියෙනවද මේ ගන්න බ්‍රාන්ඩේ ඒ වැසවිස නැහැ කියන එක? දැන් ඒ ආයතනයේ මම ගිහිල්ලා මේ තොරතුරු සොයලා බැලුවා, ගිහින් සාකච්ඡාත් කරා. එතකොට ඒගොල්ලෝ මේ මට විස්තර දුන්නා. මේ ITI ආයතනයෙන් මේ ඒගොල්ලෝ සහතික කරගෙන තියෙනවා කියලා මේ විස්තර මම මේ සැලසුවා. කොහොමද ඔබතුමිය දැන් ඔබතුමිය කියන නිරෝගී පරපුර බිහි කිරීමට ඔබතුමියගේ මේ මේ අලවිසලේ මේවා විතරද තියෙන්නේ? මේ මේවා මේ වාණ්ඩ විතරද තියෙන්නේ? දැනට මම මේවා තමයි දැනට දාලා තියෙන්නේ. මම දකිනවා දැන් මේ දීලා තියෙන වார்த்தාවේ හැටියට ඔබතුමිය දැනට ලක්ෂ 5ක ආයෝජනයක් නේ ඉල්ලන්නේ. නමුත් ඔබතුමියට දැනට තියෙන වார்த்தාවල හැටියට ලක්ෂ 10කටත් වඩා පිරිවැයක් අවශ්‍ය වෙනවා ලබන අවුරුද්ද ලාභයක් නැතුව වුණත්. හරිද? ඒතර ඉතුරු ලක්ෂ 5 කවුද දාන්නේ? මගේ අතේ තියෙන මුදල් වලින් තමයි මම වේදන් කරන්නේ. ඔව්, හැබැයි මේ වාතාවරණ හැටියට නම් මම ඒකට උපදෙස් දෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබතුමගේ වාර්තා බලලා මම කියන්නේ. වාර්තාව බැලුවොත් ඊළඟ මාස 12ටම ඔබතුමිය මාසිකව පාඩුවක් තමයි ලබන්නේ. මම දන්නේ ඔබතුමිය තමයි මේක මට දීලා තියෙන්නේ. ඒතර එහෙම බැලුවොත් ලබන මාස 12ම ඔබතුමියට දුවන්න වෙන්නේ මාසිකව අවම වශයෙන් රුපියල් 30,000ක අඩුම ලොස් එකකට. දැන් කවුද ඔබතුමියට මේ මාස ලොස් එක දෙන්නේ ඊට පස්සේ? නෑ, මම මේ බලාපොරොත්තු වෙන්නේ මේක මේ හරහා ප්‍රචාරණ වේදන් වලින් මේ නෑ. දැන් මෙහෙම එකක් තියෙනවානේ, අපිට ප්‍රායෝගිකව අපි ව්‍යාපාර කරලා අත්දැකීම් තියන අයනේ. දැන් ඔබතුමියට එකක් තමයි මේ මුල් මට්ටමේදී ඔබතුමියට වෙන ගොඩනැගිල්ලකට ගිහිල්ලා දරා ගන්න බෑ.
ගොඩනැගිලි රෙන්ටෙහිකුත් වෙනවනේ. ඔව්. නේද? එතකොට එහෙමනම් මුල් අවස්ථාවේ කරන්න ඕනේ තමාගේ ගෙදරක හරි කොහේ හරි කරලා අඩු වශයෙන් ලාභ පාඩු නැති අපි කියන break even අවස්ථාව. ඔව්. ලාභ පාඩු නැති අවස්ථාවක හරි එනකන් එළියට යන්න එපා. මම එච්ච සතුටු වෙන්නේ නැහැ එකක් මේ ව්‍යාපාර යෝජනාව පිළිබඳව. නමුත් අදාහිරමත් කරනවා නෙවෙයි. ඔබතුමියගේ අදහස මේ සංකල්පයක් විදිහට හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රායෝගික ප්‍රත්‍ය ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම මේ ආයෝජනයෙන් ඉවත් වෙනවා. මේ වෘත්තිය ගැන එහෙම නැත්නම් මේ මේ භාණ්ඩය පිළිබඳ මෙටිවැඩි වැඩි අධ්‍යයනයක් කළ යුතුයි. ඇසු පමණින් තව කෙනෙක් කිව්ව පමණින් ඒ පිළිගන්නේ නැතුව විශේෂයෙන්ම ආහාර නිසා. මම මීට සමහරක් ඉස්සරහ අවස්ථාවලදී අනිත් ආයෝජකයන්ට මම කීපයක තමයි ආහාර මිනිස් ජීවිතය සමග ගනුදෙනු කරද්දී අපි ඉතාමත්ම පරිස්සම් විය යුතුයි සහ ඉතාමත්ම අධික වූ වගකීමක් දැරිය යුතුයි. විශේෂයෙන්ම ඔබ ගුරු මාතාවක් නිසා. ඒ අඩුපාඩුකම් මෙතන දකින නිසා මම මේ ආයෝජනේ වැළකී සිටිනවා. ඔයා කිව්වා මම මට නම් ෂුවර් නැහැ මෙහෙම කියනවා කියලා. ඉතින් කෑමක් විතරක් නෙමෙයි මම හිතන්නේ තමන්ට විශ්වාස නැති කිසිම දෙයක් තව කෙනෙකුට දීලා අපිට මුදල් ගන්න අයිතියක් නැහැ. මේ පටන් ගන්න මේ දේ ගැන ලොකු මට මේකක් නැහැ මේකේ ආයෝජනයක් කරන්න මම මේ ආයෝජනේ ඉවත් වෙනවා. මටත් ආයෝජනයක් කරන්න තරම් විශ්වාසයක් නෑ මේ ව්‍යාපාරය ගැන. දයා මහත්මිය, ඇත් පවුරට ඔබතුමිය අද වසවිස නැති දේශීය ආහාර ප්‍රචලිත කිරීම සඳහා සමාජ ව්‍යවසාය අදහසක් ඉදිරිපත් කළා. ආයෝජනය ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ. මොකද හිතන්නේ? මෙහෙමයි මහත්මයා, මට මගේ මේ ව්‍යාපාර සැලැස්මේ පොඩි අඩුපාඩුකුත් තිබ්බා. මොකද මම දැනට ගුරු වෘත්තිය යෙදෙන නිසා මට සම්පූර්ණ මේ මේකෙන් අයින් වුණාට පස්සේ ආරම්භ කරන්න හොඳයි. ආයෙත් ඇත් පවුරට එන්න කියලාත් කිව්වා මේක සැලසුම් කරගෙන. ඒ කියන්නේ මේක නවත්තන්න නැහැ නේ? ඔව් නෑ 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 නෑ. ආයෝජනයක් හොයනවා තාම. හොයනවා හොයනවා. ඔන්න ඇත් පවුර නරඹන ලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් තියෙනවා. ඔබ අතරින් කවුරු හරි කැමති නම් දයා මහත්මියත් සමග එකතු වෙලා ආයේ මේ සමාජ ව්‍යවසාය යථාර්ථයක් බවට පත් කරන්න අපිට කතා කරන්න. අපිට පුළුවන් දයා මහත්මියව ඔබත් සමග සම්බන්ධ කරන්න. දයා මහත්මිය, ඔබතුමියට ජය. කාන්තාවන් වැඩට යනකොට තමන්ගේ අත් බෑගේට අමතරව තැන් වලට දාලා තියනවද? නමුත් මම ඔබට සුබපතනවා. එතනට ආපු එක ගැන මම ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබත් එක්ක සේවකයෝ ඉන්නෙත් නෑ. Second mission. සමාජ පරිසරික ගැටලු විසඳීමට ඔබේ ධනය, ශ්‍රමය, කාලය වැය කරන්න ඔබ කැමති නම් ඔබටත් පුළුවන් සමාජ ආයෝජකයෙක් වෙන්න. ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ සමාජ ආයෝජකයන්ගේ ජාලයේ සමාජිකයෙක් වීමයි. ඒ සඳහා අයදුම් කරන්න ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා නිර්මලා දමයන්ති රාජගිරිය. ආයුබෝවන්. ඇත් පවුරෙන් අවසරයි. මම නිර්මලා දමයන්ති, පදිංචිය රාජගිරියේ. මම සමාජයේ දැක්ක ගැටලුවක් තමයි ෂොපින් බෑග් එක, පොලිතින් ආවරණය සහිත බෑග් එක. ඒ වෙනුවට මම තව දෙයක් දැක්කා. කාන්තාවන් වැඩට යනකොට තමන්ගේ අත් බෑගේට අමතරව කෑම ගෙනියන්න තව බෑග් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම කාර්යාලය වැඩ අවසන් වෙලා ගෙදරෙන්නේ තව ගෙදරට අවශ්‍ය බඩු ගේන්න තවත් බෑග් එකක් පාවිච්චි කරනවා. ඒක ගොඩක් වෙලාවට පොලිතින් බෑග් එකක් වෙනවා. එයාලා බස් එකේ එනවනම් ගොඩක් කාලවලට බෑග් තුනක් අරගෙන එයාලටත් අපහසුතාවයක් දැනෙනවා, බසේ යන මගින්ටත් අපහසුතාවයක් දැනෙනවා. මේ කාරණා ඇහිඳුට දේවල් නිසා මට ඕන වුණා ඒ වෙනුවෙන් දෙයක් කරන්න. ඒ වෙනුවෙන් තමයි මම මේ මගේ 3-in-1 මාකටින් බෑග් එක මේ නිෂ්පාදනය කරේ. මේක කාර්යාලයට යන කාන්තාවට කෑම දෙකක් ගෙනියන්නත් පුළුවන්. ඒ වගේම එම කාන්තාවට
කාර්යාලෙන් යන කාන්තාවට කෑම දෙකක් ගෙනියන්න, වතුර බෝතලයක් ගෙනියන්න. ඒ වගේම කාන්තාවට ගෙදර යනකොට බඩු මල්ලක් ගෙනියන්නත් පුළුවන්. මේ බෑග් එක පුංචි පර්සයක් ආකාරයට නවාගෙන තියාගත්තාම මේ බෑග් එක නිතරම නිරතුරුවම Tamange හෑන්ඩ් බෑග් එකේ තියෙනවා කියන්නේ කාන්තාවම පොලිතින් බා පාවිච්චිය කරන්න අවම වෙනවා. මට මේ බෑග් එක ඉදිරියට ගෙනියන්න ඕනේ. මේ වෙනුවෙන් මම කාන්තා කාර්යංශෙන් කුසලතා සම්මානයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් අරන් තියෙනවා 2015. ඊට පස්සේ පුංචියට රුපියල් 1500කින් පුංචියට පටන් ගත්ත මගේ ව්‍යාපාරේ මේ වෙනුවට ජුකි මැෂින් දෙකක්, කටර් මැෂිමක්, මේකට ස්ක්‍රීන් ප්‍රින්ටින් එක උනත් කරන්නේ මම්මයි. මම ආයෝජනය ඉල්ලන්නේ 107,000ක්. ඒ වෙනුවෙන් කොටස් 112ක දෙන්න කැමතියි. නිර්මලා මැතිනි, ඔබතුමිය දැනට මේ ව්‍යාපාරය කරගෙන යනවා නේද? දැනට මේ ඔබතුමිය නිෂ්පාදනය කරන බෑග් අලවික තැන්වලට දාලා තියෙනවද? ඔව්. මන් මේ ගොඩක් කාලවට මන් දැනට මූල්‍යමය අපහසුකම් නිසා මාර්තු, අප්‍රේල්, නොවැම්බර්, දෙසැම්බර් සීසන් තමයි කරන්නේ. මොකද මේ මම ෂොප් වලට දෙනවා අඩුයි. ගොඩක් කාලවට ඒ ගැන අත්හදා බලන්න ගියා. එතනදී එයාලා මේ මාසයක් එකමාරක් ගන්න කාලය මට ණය වෙන්න බෑ. මොකද මන් රුපියල් 1500කින් පටන් ගත්ත ව්‍යාපාරේ මට ඕනේ ණයක් නැතුව ඉස්සරහට යන්න. දැන් ඔබතුමිය මේ 107,000 වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ? මට ඉස්සරහ කඩකාමරය හදාගන්න 103,000ක් ඉල්ලනවා. තව මැෂිමක් මට ගන්න ඕනේ. මට මේ මේසයක් ලොකු, මේ කියන්නේ මම දැන් ගන්න රෙදි ප්‍රමාණය බොහොම අඩුයි. එතකොට කොස්ට් එක වැඩි වෙනවා. මට ඒ වෙනුවෙන් ලොකු රෙදි ප්‍රමාණයක් අරගන්නව නම් මට හොඳ මේසයක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තව මේ දැනටත් මට මේ දැන් මේ බෑග් කෙල්ලන රැක් එහෙම හදාගන්න තියෙනවා. ඒ වෙනුවෙනුයි ස්ථිර සේවකයෝ ගන්නකොට මගේ අත මුතල් තියෙන්න ඕනේ. ඒ ප්‍රශ්නෙම තමයි ගොඩක් බලපාන්නේ. මුලින්ම පළමුව කරන්න ඕනේ මගේ මේ බෑග් එක ප්‍රචාරණ කටයුතු. මට මේ මෙතන පැහැදිලි මදි 107,000 කොහොමද වියදම් වෙන්නේ කියලා. නමුත් මම ඔබට සුබ පතනවා. මං මේ වෙලාවේ ඉවත් වෙනවා ආයෝජන. ඇත්තටම ඔබ හොඳ මේකක් කරනවා. අනිත් එක මේ ගොඩක් මහන්සි වෙලා මේ ව්‍යාපාරය මේ දුරට අරගෙන ආපු බවත් පේනවා. ප්‍රොඩක්ට් එක දිහා බැලුවම ඒකත් හොඳයි. නමුත් දැන් මේ අත් පවුර තුළිනුත් ගොඩක් අපි මේ ප්‍රඩක්ට් එක නැවත දකිනවා. දැන් ගොඩක් එනවා. ඉතින් මේක දැන් ගොඩක් කොමන් ප්‍රඩක්ට් එකක් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මං මේ ආයෝජනයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබතුමී රුපියල් 1750ක් වගේ සුළු මුදලකින් මේ ව්‍යාපාරය පටන් අරගෙන සියලු බාධක අභිභව එතනට ආපු එක ගැන මම ඉතාමත් ප්‍රශංසනීයයි. මේ භාණ්ඩය පිළිබඳව මගේ විශේෂිතු ඇල්මක් එහෙම නැත්නම් යොමු වීමක් නැහැ. මහරජාට ඒ ගැන මට මහ විශාල උත්තේජනයක් එන්නේ නැති නිසා මම ආයෝජනයෙන් ඉවත් වුණත් මම ඔබතුමීගේ ධෛර්යය අගය කරනවා. තව ධෛර්යය ගොඩනගා ගන්න, තව ආත්ම ශක්තිය ගොඩනගා ගන්න, සියලු දේ අභිභව යන්න කියලා මම ඔබතුමීට ප්‍රාර්ථනා කරනවා. දකින දේ තමයි එකක් ඔබ කිසියම් ආකාරයක අර පීරියඩිකල් සේල්ස් වලට විතරක් ගිහිල්ලා මං හිතන්නේ ව්‍යාපාරයක් දියුණු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සීසන් එකකට විතරක් සප්ලයි එක දීලා එතකොට ඔබට අර කන්ටිනියුේෂන් ඔෆ් ද බිස්නස් කියන එක කරන්න අමාරු වෙන්නේ. ඔබත් එක්ක සේවකයෝ ඉන්නෙත් නැහැ නේ. සමහර ඉස්සර වගේ නෙමෙයි අද ඒ සීසන් එකට විතරක් සේවකයෝ තියාගෙන ඒ මිනිසුන්ට සීසන් එකෙන් නැති කාලෙට මුකුත් වෙනද වැඩක් නැහැනේ කරන්න. එහෙමනම් ඔබ හොයාගන්න ඕනේ ඒ කාලෙට එන්න තව කොටසක්. ඉතින් එහෙම බලන් ගියාම ඔබතුමියගේ ඒ කන්සෙප්ට් එකත් මම පොඩ්ඩක් ගැටලුවක් විදිහට දකිනවා. ඒ නිසා මට දැනට ඔබතුමිය දක්ෂතාවය අගය කරන ගමන්, කැපවීම අගය කරන ගමන් මම හිතනවා මට සතුටු නෑ තාම මේකෙන් කරන්න පුළුවන් බලපෑම ගැන. ඒ නිසා මම ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ. නමුත් අපි ඔබට මම ඔබට පෞද්ගලික සුබ ප්‍රාර්ථනා කරනවා.
නිර්මලා මහත්මිය. අද ඔබතුමිය ඇත් පවුරට ඉදිරිපත් කරේ දැවෙන පරිසර ප්‍රශ්නයකට යම්කිසි විසඳුමක්. මට කියන්න මේ ලස්සන දේශීය අමුද්‍රව්‍ය වලින් හදලා තියෙන මලු බෑග් හැදීමෙන් ඔබතුමිය බලාපොරොත්තු වෙන සුබලපෑම මොකක්ද? මං ඉදිරිපත් කරන්න මට උවමනා වුණේ 3-in-1 මාකටින් එක. මොකද මේ කාන්තාවන්ගේ අතේ නිතරම තියෙන මේ ෂොපින් බෑග් පොලිතින් ආවරණය සහිත බෑග්. එතකොට කැම්බ්‍රෙල්ලා එකෙන් කියලා තියෙන්නේ ඒකත් මේ පොලිතින් වලට හුරු බෑගයක්. එතකොට මට ඕනේ මේ කාන්තීන්වන් කියන්නේ මේ කාන්තාවට කාර්යාලයට ගෙනියන්නත් පුළුවන්, ගෙදර එනකොට බඩු මල්ලක් ගේන්නත් පුළුවන්, ඒ වගේම පර්සයක් ආකාරයට මෙයාගේ හෑන්ඩ් බෑග් එකේ නිරතුරුව තියාගන්න පුළුවන්. ඒකෙන් එතකොට ඒකෙන් එයාට කඩේට ගිහිල්ලා බඩු ටික ගත්තයි කියලා පොලිතින් එපා කියන්න පුළුවන්. එයාගේ ළඟ බෑගයක් තියෙනවා. ඔන්න ශ්‍රී ලංකාවේ අතිශය දරුණු පාරිසරික ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන ප්ලාස්ටික් පොලිතින් භාවිතය. ඒකට විසඳුමක් දෙන්න Tamanට හැකි පමණින් නිර්මලා මහත්මිය උත්සාහ කරනවා. ඔබ කැමතිනම් ඇයගේ ඒ වටිනා ලස්සන සුන්දර 3-in-1 බෑග් මිලදී ගන්න ඔබට අපට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඇත් සමග එකතු වෙලා ඇයගේ සමාජ ව්‍යවසාය දියුණු කරන්න ඔබ කැමති නම් අපිට කතා කරන්න. අපි නිර්මලා මහත්මිය ඔබත් සමග සම්බන්ධ කරන්න. නිර්මලා මහත්මිය ඔබතුමියට ජයෙන් ජය. මම වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්. නමුත් මම මෙතන දකින්නේ නෑ අර විශ්මිත දේ දකින්නේ. ඔතනින් ඉස්සරහට ගිහිල්ලා ලෝකේ තියෙන්නේ. මං හිතන්නේ හොඳ වෙයි. අද සමාජයේ තියෙන පිළියම් දිහා බැලලා මං හිතුවා වසනිස නැති පෑ තුනෙන් තුන නැගිටලා කූර පත්තු කරන්න බෑනේ. ඒ බලපෑමට අවශ්‍ය දේවල් කරලා නැහැ. Ath Pavura second mission. සමාජ ආයෝජකෙක් ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කරන්නේ සමාජ සුබලපෑම වෙනුවෙන්. ඒ අනුව ඔහු හෝ ඇය ඔබේ ව්‍යාපාරයේ කොටස්කරුවෙක්, එහෙම නැත්නම් හවුල්කරුවෙක් බවට පත් වෙනවා. සමාජ ව්‍යවසායකයෙක් වන ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. අද ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා ධම්මික ප්‍රේමදාස කුලියාපිටිය. අයිබෝන් අයිබෝන් ඇත් පවුරෙන් අවසරයි. මම ධම්මික ප්‍රේමදාස කුලියාපිටියෙන්. මම වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක්. මම වසර ගණනාවක් පරීක්ෂණ පවත්වා විදුලි බල්බයක් අපිට ඕන ඔරලෝසුවක් කරා අපිට ඕන වෙලාවට ඒ දල්වන්නටත් ඒ නිවන්නටත් අවශ්‍ය යාන්ත්‍රික ක්‍රියාවලිය කොහොමද කියලා. ඇතට මම කොළඹ සමහර වීදියක් ගන්න ඇවිදලා ඒට අවශ්‍ය පාර්ට්ස් හෙව්වා. මහා විශාල බාධක මැද මේ කරුණු කාරණා සියල්ල එකතු වෙලා මම ඇත්තට මගේ අතින් මේ නිර්මාණය ඉදි වෙනවා. මෙන්න මේ ඔටෝ පවර් කොන්ට්‍රෝල් සිස්ටම් නැමැති මේ උපකරණය බෘහස්ත උපකරණය මම නිපදවනවා. මේ උපකරණය කරන්නේ මෙතර මේක වෙළඳපොළේ තියෙන ඔරලෝසුවක්. මේ ඔරලෝසුවට මම ගියර් වීල් ඇරේන්ජ්මන්ට් එකක් දිසි පරිදි සකස් කරලා ඒක වෙලාවට උදාහරණ වශයෙන් ඒක කිව්වොත් එහෙම සවස 6ට ලයිට් එක පත් වෙනටත් උදේ පාන්දර 5ට ලයිට් එක නිවෙනටත් අපි සකස් කරලා තිබොත් මේට විදුලි බලය සැපවුවම ඒ ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා. ඒ නොනවත්තා සිදුවෙනවා. ඉස්සම විශ්වාසදායක උපකරණයක්. මේ ඔරලෝසු හරහා තමයි මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ. ශ්‍රී ලංකාව පුරා දැවෙන ප්‍රශ්නයක් තමයි අපි ඇත්තටම විදුලි බල්බය මාර්ගස්ත නැත්තම් අපි කියමු වීති ලාම්පු පද්ධතිය. ශ්‍රී ලංකාව වීති ලාම්පු පද්ධතිය සමහරලාට ඒ දල්වන්නට කෙනෙක් නැහැ. සමහරට උදේ පාන්දර 10-12 වෙනකම්වත් පත්තු වෙනවා. ඒ නිවන්නට කෙනෙක් නැහැ. එතකොට මේ හරහා විශාල විද්‍යුත් ශක්තියක් සහ මුදල් සම්භාරයක් ජාතියට අහිමිලා යනවා. එතකොට මට අදහසක් එනවා ශ්‍රී ලංකාවේ පුරාම මෙන්න මේ ව්‍යාපෘති අරන් ගිහින් ඒ ලයිට් කණු මුදුනට මගේ මේ ඔටෝ පවර් කන්ට්‍රෝල් යුනිට් කියන යුනිට් එක හයි කළා. මේ උපකරණය හරියටම වෙලාවට විදුලිය දල්වනවා, විදුලි බල්බේ දල්වනවා. උදේ පාන්දරට 6ට අපි කිව්වොත් එහෙම 6ට මෙයා විදුලි බල්බේ ඕෆ් කරලා දාන. මේ ඉතාම විශ්වාසන්ත උපකරණයක්. මේ ලෝකෙට අපි හඳුන්වා දෙන්නට පුළුවන්. ආයෝජනය 110යි 15%.
ඔබතුමා නිර්මාණ කරපු මේ අදහසක් නේද මේ? දැනට වෙළඳපොළට මේක ගෘහස්ථ උපකරණේ දාලා තියෙනවා. ඔබ ඔබතුමා මේවා විකුණනවද දැනට? මේ දැනට විකුණනවා. දැනට 100ක් විතර විකුණලා තියෙනවා. ආදායමක් ලැබලා තියෙනවා. තවත් ඔබතුමා මේවා නිෂ්පාදනය කළා දැන් වෙළඳපොළට 100ක් විතර විකුණලා තියෙනවා. 100ක් විතර විකුණලා තියෙනවා. ඔව්. ඒක කීයකට විතර විකුණනවද එකක්? එකක් 2000 2500 අතර අතර මුදලකට විකුණනවා. ඔබතුමා මේ මේ මිලියනයක ආර්ජනය ලබා ගන්න මොන වගේ වැඩක් කරන්නද? මේ ඇත්තටම දැන් මෙතනදී මම මෙතනදී මේ wheel මේක අදාළ පාට් ටික මම මෙතන පෙන්නලා තියෙනවා. මේ තියෙන එම පාට්ස් තමයි. මේ මේක ඇට්‍රොලික් කියන ෂීට් එකෙන් කපන මිලිමීටර් දෙකේ ෂීට් එකෙන් කපන්නට මම දැනට මේ වෙනත් තැන් වලට ගිහලා තමයි කපා ගන්නෙ. මේකට ලේසර් කටින් මැෂින් එකක් ඕන වෙනවා. ඒ මැෂින් එකට රුපියල් මම ලක්ෂ 5ක් විතර වෙනවා දැන් ගණන් අහලා බලුවාම. ඒකම තවත් ටූල්ස් ග්‍රයින්ඩර් එතකොට තවත් ඒ අදාළ උපකරණ ඊළඟට ග්‍රයින්ඩර් දීල් සහ නොයෙකුත් උපකරණ සහ හැන්ඩ් ටූල්ස් ඒකම තවත් ලේබර් එක ඒ වගේ අනිත් මේ බොක්ස් එක ෆයිබර් නේ ගන්නෙ. ඒක ෆයිබර් බොක්ස් එක නිමවන ෆයිබර් ටෙක්නිෂියන් කෙනෙක් ඒක කරනවා. ඒ සියලුම එකතුව තමයි මම ගණන් හදලා තියෙන ලක්ෂ 10ක්. දේශීය නිෂ්පාදනයක් කරන්නට කෙනෙක් යොමු වෙනකොට මොන බයස් මට්ටමේ හිටියත් දැන් ඔබතුමා මා එක බයස් මට්ටමක අය වෙන්නේ නැති. මම ඒක ඉතා අගය කර සලකනවා. සහ ඒ වගේ දේවල් වලට මම ඉතාමත්ම සතුටින් අනුග්‍රහයක් දක්වනවා. නමුත් මම මෙතන දකින්නේ නෑ අර විශ්මිත දේ දකින්නේ. ඔබතුමා තුළ තියෙන ඕනේ විශ්මිත දේ ඉංජිනේරුවෙක් නම් මේ වගේ දෙයක් කොහොම විශ්මිත දේ මෙතන තියෙන. කොහොම මෙතන තියෙන මේ කෝර වව් කියන ෆැක්ටර් එක නැහැ නේ මෙතන මේ. ඔව් අදටත් අපි දකින්න අදටත් අපි දකිනවා මහමාර්ග වල තවමත් අර ස්විච් එක හයි කරලා තියෙනවා. නෑ නෑ ඒ ස්විච් එක හයි කරන එක නෙමෙයි මං කතා කරන්නේ. ඒක ස්විච් එක කැඩලා ඇති. ඒක නෙමෙයි ප්‍රශ්නේ. තාමත් තියෙනවා ඔය විතරක් නෙවෙයි උතරින් ඔබට කීයක තියෙනවා. සූර්ය ආලෝකයේ වැටුණු සැනින් විදුලි පහන නිවි යන එක තියෙනවා. ඒක අවුරුදු 10ක් 15ක් තිස්සේ තියෙනවා ලංකාවේ. ඔය පරණ ටෙක්නොලොජි එක බොහොම පරණයි යෝ. බොහොම පරණ ටෙක්නොලොජි එක. ඉතින් මම ඔබතුමාට ආරාධනා කරනවා මේ දැනුම හොයන්න මේ රටේ තියෙනවා. ඔය මං කියන දේවල් සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් කඩවල තියෙනවා. මම අර කලින් කිව්වනේ ඒක ආනයනය කරන දෙයක්. මේක ඔබතුමා දේශීය නිෂ්පාදනය කරන දෙයක්. නමුත් ඔබතුමා තාම ඉන්නේ ඉතාමත්ම ප්‍රාථමික අවධියක මේ තියෙන. ඒතර ඔය එක්ස්පෙරිමන්ට් කරලා ලේසර් මැෂින් එකක් අරගෙන ලේසර් මැෂින් එකෙන් 2.5 මිලිමීටර් මේ මේ ලේසර් කොග් වීල් එකක් හදලා ඒකට ගිය වීල් එකක් හදලා ඒ මහන්සිය වෙන්න එපා. ඒක තියෙන ඔයිට වැඩි හුඟක් ලාභයට අරගන්න ඔබතුමාගේ ඔය ඥාණය මං ඉල්ලා සිටිනවා. මේට වැඩිය විශ්මිත දෙයකට භාවිතා කරන්න කෙලිවල. සරහට ගිහිල්ලා ලෝකේ තියෙන්නේ. ඉතින් ඔබතුමාගේ අර කිව්වා වගේ හැකියාවෙන් දැන් අලුත් දෙයක් කරන්න මේක ටිකක් පරණ දෙයක් හැටියට තමයි මම දකින්නේ. මම මේ ආයෝජනයේ ඉවත් වෙනවා. ඔබතුමාට සුබපතනවා. මම හිතන්නේ ඔයා වෙන මොකක් හරි ඔයාගේ දැනුම ඔයාගේ දේශීය කැක්කුම පාවිච්චි කරලා වෙන මොනවා හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරොත් මං හිතන්නේ හොඳ වෙයි. මම ඉවත් වෙනවා මේ ආයතනය. ධම්මික ප්‍රේමදාස මහත්මයා, ඇත් පවුරට ඔබතුමාද ඉදිරිපත් කරේ විශාල පාරිසරික ගැටලුවක් විසඳීමේ අරමුණින් හදපු නිර්මාණයක්. මට කියන්න මොකද්ද ඔබතුමා මේ විසඳන්න හදන ගැටලු? ඇත්තටම ශ්‍රී ලංකාව පුරා අද වීති ලාම්පු පත් බැල්වීමේදී එය නිවන්නට කෙනෙක් නැතුව දල්වන්නට කෙනෙකුත් නැතුව එහෙ නඩත්තුවක් නැතුව ඔහේ ඒව දැල්වීම පවතිනවා. අපි හැමදාම දකිනවා මේ පාර යනකොට මේක මහ දවල් විදුලි ලාම්පු පත්තු වෙනවා. මහ දවල් පත්තු වෙනවා. මෝටර රථේ නවත්තලා සමහරට ඒ ස්විච් ඔෆ් කළා. මාත් කරනවා ඒ වෙලේ. එතකොට මේ විශාල නාස්තිය නවත්තන්නට මට විශාල අවශ්‍යතාවක් තිබුණා. ඒ අවශ්‍යතාව විශාල යුග මෙහෙවරක් මම කරන්න උත්සාහ දරුවා. ඒ අනුව තමයි මම මේ උපකරණ නිර්මාණය කරන්නේ. අද වෙනකොත් මිනිස්සු ස්විච් එක දාලා පරණ ක්‍රමයට ඕන් කරන ඔෆ් කරනවා. මම කැමති නැහැ ඔය දකින්නවතත්. මට ඕනේන්නේ කනුව මුදුනේ යම් උපකරණයක් හයි කරලා ඒක ඔටෝ සිස්ටම් එකක් වෙනවා දකින්න. ඇත්තම මගේ උපකරණ යාලා ඒ සිද්ධ වෙනවා. බොහොම හොඳයි. ඔන්න අපේ රටේ විදුලිය නාස්තිය. අපි හැමෝම අත්දකින ගැටලුවක් මේක.
ඔබත් හැකි තාක් එවැනි වීති ලාම්පු අනවශ්‍ය ලෙස දැල්වෙනවා නම් එවන් නිවා දමන්න කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබ කැමති නම් ඒ ගැටලුව විසඳීම සඳහා ධම්මික ප්‍රේමදාස මහත්මයාත් එක්ක එකතු වෙලා මේ සමාජ ව්‍යවසාය දියුණු කරන්න ඔන්න ඔබට අවස්ථාව. කතා කරන්න අපට පුළුවන් ධම්මික ප්‍රේමදාස මහත්මයාව ඔබට සම්බන්ධ කරන්න. ධම්මික ප්‍රේමදාස මහත්මයා ඔබතුමාට ජය. සමාජ ආයෝජකයෙක් කියන්නේ තමන්ගේ ධනය ව්‍යාපාරයක ආයෝජනය කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් නොවේ. ඔබ ආයෝජනය කළ සමාජ ව්‍යාපාරය වැඩි දියුණු කිරීම තුළින් සමාජ සුබලපෑම හැකි තරම් වැඩි කිරීම සඳහා ඔබ නිරන්තරයෙන්ම කැපවී එකවන්ව කටයුතු කළ යුතුයි. අද ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා ලක්ෂ්මී ගුරුසිංහ කළුතර. අල්බෝවන් සුබ සන්ධ්‍යාවක්. මම කළුතර සිටාවේ. මගේ නම ලක්ෂ්මී සීතා ගුරුසිංහ. මම අවුරුදු 38ක් ගුරු සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. ලොකු සේවයක් කරලා මට හිතුණ අවසාන කාලයේත් ප්‍රජාවට යම් සේවයක් කරන්න ඕනි කියලා. ඒ නිසා මම කල්පනා කරා සමාජයේ ලොකු බලපෑමක් තියෙනවා මේ කාලේ ඩෙංගු මදුරුවාගෙන්. ඒ වසංගතයට අද සමාජයේ තියෙන පිළියම් දිහා බැලලා මං හිතුවා වස නිස නැති දේශීය ඖෂධ වලින් හා දේශීය තෙල් වලින් නිෂ්පාදිත මදුරු කූරක් නිෂ්පාදනය කරන්න ඕනි කියලා කලක සිට පරීක්ෂණ පවත්වලා ඉතාම හොඳ තත්ත්වයට ඇවිල්ලා අද මං ඔබ ඉදිරියට ආවේ ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ සහ ඒ වෙළඳපළට නිකුත් කරන්න අවශ්‍ය ආයෝජනයක් ලබා ගැනීම සඳහා. මැෂින් එක සඳහා අවශ්‍ය කරන මුදල ලක්ෂ දෙකහමාරක් දෙකයි ලක්ෂ තුනක පමණ ආසන්න මුදලක් යනවා. අමුද්‍රව්‍ය සහ දේශීය අමුද්‍රව්‍ය සහ දේශීය තෙල් වර්ග වලටත් තවත් අමතර පැකට් එක නිෂ්පාදනය කරලා වෙළඳපළට ලාංඡනයක් සමග නිකුත් කිරීමට අවශ්‍ය කරන මුදලත් එක්ක මම ලක්ෂ 5ක මුදලක් බලාපොරොත්තු වෙනවා. මගෙන් ඔබ වෙත මට 15%ක පමණ මුදලක් දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. මේක මේ ගෘහ කර්මාන්තයක් වගේ දැනට පොඩියට හදලා තියෙනවා. කරනවා දවසකට මම දවස කොච්චර හදනවද? දවසකට 300ක් නිෂ්පාදනය කරනවා. ඔබතුමිය විසින්ද නිෂ්පාදනය කරන්නේ? මම තනියම. ඔබතුමිය තනියම නිෂ්පාදනය කරනවා. අවශ්‍ය කරන අමුද්‍රව්‍ය? අමුද්‍රව්‍ය මිලට ගන්න ඒවා තියෙනවා. ඒ අමතරව මදුරු තලා කියන ශාක වර්ගය ඒක මුලත් එක්ක සියලු මුළු ශාකයම ගෙනල්ලා වියලලා බ්ලෙන්ඩ් කරලා හලලා ඒ කරලා ගන්නවා. එතකොට දැනට ඔබතුමිය වෙළඳපොළට දාලා තිනවද මේ පයිලට් ප්‍රොජෙක්ට් එකෙන්? නෑ. දාලා නෑ. තාම දෙන්නේ නෑ. තාම කිව්වද දාලා ඔබතුමිය හිතවතුන් තමයි මේක පාවෙම කරන්න. දැන් පෑය තුනෙන් තුන නැගිටලා කූර පත්තු කරන්න වෙනවා නේ. සාමාන්‍යයෙන් දැන් අපි මදුරු අයන්නේ 6 වගේ වෙලාවට ගෙවල් වල දුරවල් වහගන්නේ 6ට මම බලාපොරොත්තු වෙන්නේ 5:00 විතර තිබ්බොත් 8:00-9:00 වෙනකොට දරුව නිදියගෙන ඉවරයි. එතකොට මදුරුව ගිහිල්ලා ඉවරයි නිවසේ. ඔය කොයි පැත්තද? ඒ කාලේ මේ පැත්ත නම් ඉන්නවා මදුරුව පරිවිය වගේ. ඒක දැන් මේ වෙලාව තියෙනවානේ ඒකනේ දැන් ඔබතුමී දැකලා ඇති හුඟක් මදුරු කොයිල් එහෙම පාවිච්චි කරනවා කියනෝ පැයටක් පත්තු වෙනවා කියලා. පැය 10ක් පත්තු වෙනවා කියලා. දැන් ඔබතුමීට පුළුවන් මේක පත්තු කරන කාලය දීර්ඝ කරගන්න මැෂින් එක නොයකුත් නෑ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් මේක කොම්පැක්ට් කරගන්න පුළුවන් what is compact සම්පීඩනය කරගන්න කොම්පැක්ට් කරගන්න පුළුවන් මම දකිනවා ඔබතුමීගේ උත්සාහය අනිත් එක මදුරු තලා කියන පැලෑටිය ඉස්සර මතකයි අපි කුඩා කාලේ ඒවත් ගලවලා විස කරලා දැම්ම දැන් ගෙවල් වල ඒවා හිටවගෙන ඉන්නවා ඒක හොඳයි ඔබතුමීගේ මේ අදහස හොඳයි ඉතාමත්ම ප්‍රාථමික අවධියේ තියෙන මේ අදහස හොඳයි ඔබතුමීට යම් කිසි උදව්වක් මගේ පැත්තෙන් කෙරෙන්න ඕන මම මේ ආයෝජනය කරන්නයි මොකද මේ ගිතාමත ප්‍රාථමික අවධිය තියෙන නිසා උදව්වක් තියෙනවා නම් ඔබතුමීට පුළුවන් මාව හොයාගන්න ඇත් පවුර තුලින් මම මේ අවශ්‍ය දේවල් ඔබතුමීට ලබා දෙන්නම් මම ඔබතුමීට ඉතාමත් සුබ ප්‍රාර්ථනා කරනවා ඔබතුමී කැමති නම් මට යොමු වෙන්න යම් දිනක මම මේ උදව්ව කරන්න පුළුවන් මම තව පොඩ්ඩක් කාලේ අරගෙන කාත් එක්ක හරි තව දන්න කෙනෙකුත් මේකට සම්බන්ධ කරගෙන අඩුම වශයෙන් පොඩි මට්ටමකින් හරි ඉස්සෙල්ල පටන් අරගෙන ගමන ගිහිල්ලා බලන්න ඊළඟ අදියරේ කොහොමද මැෂින් සරමේ දාලා කරන්නේ කියලා එහෙම නැත්නම් තා පොඩ්ඩක් හොඳට දන්න කෙනෙක් එක්ක මේක අධ්‍යයනය කරලා පොඩි ටෙස්ට් රන් එකක් කරන්න
මාකට් සර්වේහිකුත් කරලා අනිවාරෙන් අපි දන්නවා ඉල්ලීම තියෙන මේකට. එකම දේ තියෙන්නේ සමහර දේවල් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරගන්න වෙයි. ඉතින් ওই ටික තමයි මටත් කියන්න තියෙන්නේ. නමුත් මමත් පෞද්ගලික වශයෙන් හිතනවා මේකේ සමාජ බලපෑමක් තිබුණාට ඔබතුමිය තාම ඒ බලපෑමට අවශ්‍ය දේවල් කරලා නැහැ. ඒ නිසා මේ වෙලාවේ මමත් සූදානම් නැහැ ආයෝජනය කරන්න. නමුත් ඔබතුමියගේ උත්සාහයට අපි ගෞරව කරනවා. ඒ සඳහා ඔබතුමියට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මහත්තුරු කිව්වා වගේ ඇත්තටම ඇත් පවුර තුලින් අපිට ඔබතුමීට ආයෝජනයක් කරන්න තව මේ ඉන්න මට්ටමින් තව ටිකක් ඔබ එන්න ඕනේ. කියන්නේ ප්‍රොඩක්ට් එකෙනුයි මේ අපිට දීලා තියෙන මේ විස්තරවලයි ඔක්කොගෙම. ඉතින් එහෙම තව ටිකක් සූදානම් වෙලා ඔබතුමී ආවොත් අපි ඔබතුමී වෙනුවෙන් දෙයක් කරන්නම්. මටත් ඒක තමයි කියන්න තියෙන්නේ. මේ මට විශ්වාසයක් නැහැ මේක ආයෝජනයක් කරන්න. සීතා ගුරුසිංහ ගුරු මහත්මිය ඇත් පවුරට ඇවිල්ලා වටිනා නිෂ්පාදනයක් අද ඉදිරිපත් කරා. මට හිතුණා ඇත්තුන්ට හරියටම වැටහුනේ නැහැ කියලා ඔබතුමියගේ ආයෝජන අවශ්‍යතාවය. දැන් ඇත්තු කිව්වේ මේක මීට වැඩිය ලොකුවට කරන්න ඕන කියලානේ. ඉතින් ඔබතුමිය දැන් මේ හදන්නේ ඒක ලොකුවට කරන්නනේ. ඇත්තටම මොකක්ද අවශ්‍යතාවය? මට අවශ්‍යතාවය මේක වැඩිපුර කරලා තව විශාල පිරිසක් මේකට එකතු කරගෙන තවත් කාට හරි රැකියාවකුත් දෙන අතරෙදී මමත් ප්‍රතිලාභයක් ලබන ගමන් සමාජයටත් ලොකු සේවයක් කරන්න. මොකද දැන් තියෙන වසවිසත් එක්ක තියෙන මදුරු නාශක වලින් ඇතිවෙන බලපෑම් අහිතකර බලපෑම් වලින් වැළකීලා අනාගත ප්‍රජාවට හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරන්න. පැහැදිලි නේද ඔබට? ගුරු මහත්මියක් සමාජයට වැඩදායි සේවාවක් ඉටු කළ මහත්මියක් තව තවත් සමාජ මෙහෙවරක් ඉටු කිරීම සඳහා තමයි ඇත් පවුරට ආවේ. එතුමියගේ මේ නිෂ්පාදනය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න ආයෝජනය කරන්න ඔබ කැමති නම් මෙන්න අවස්ථාව. අපිට කතා කරන්න දැන්මම අපිට පුළුවන් සීතා මහත්මිය ඔබත් සමග සම්බන්ධ කරන්න. සීතා මහත්මිය ඔබතුමියට ජයෙන් ජය. ටිෂු කල්චර් කියන්නේ මේ පැල විශාල ප්‍රමාණයක් බෝ කරගන්න පුළුවන් ක්‍රමයක්. දැන් මේ බිස්නස් එකෙන් මාසෙකට කීයක වගේ ආදායමක් ගන්නවද? මම දන්නවා උපුල් මහත්මයා එන්න තැන. සමාජ හම්බන්තොර තරම්ම ලොකු නෑ. Second mission. සමාජ ආයෝජකයාගේත් සමාජ ව්‍යවසායකයාගේත් එකම පරමාර්ථය සමාජ පරිසරික ගැටලුවක් විසඳීම. එහෙමත් නැත්නම් සමාජ සුබලපෑමක් ඇති කිරීම. එනිසා සමාජ ආයෝජකයෙක් වන ඔබ නිරන්තරයෙන්ම ඔබේ ආයෝජනය වෙනුවෙන් ඇතිවන ඇති කරන සමාජ සුබලපෑම මැන බැලිය යුතුයි. අද ඇත් පවුරේ මීළඟ සමාජ ව්‍යවසායකයා දීප්තිද අල්විස් කොට්ටාව. අයිබෝවන් අයිබෝවන් මම දීප්තිඩි අල්විස්. මගේ ව්‍යාපාරයේ ඩැන්ඩි ඕකිඩ්ස්. මගේ ව්‍යාපාරය පිහිටලා තියෙන්නේ කොට්ටාවත් පිළියන්දලත් අතර. මගේ ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයක්. මගේ ජීවිතයේ වගේම ව්‍යාපාරයේ හවුල්කරු මගේ සැමියා අසෙලි අල්විස්. මගේ ව්‍යාපාරයේ ස්වභාවය තමයි මම ඕකිඩ් ආනයනය කරනවා, වගා කරනවා. ආනයනික ස්වභාවයෙන්ම පැල අලෙවි කරනවා වගේම ඒ පැල තව වර්ධනය කරලා අලෙවි කරනවා. ඊට අමතරව මේ වගේ මල් පැල සහිතව මල් සහිතව මේ බඳුන් අලෙවි කරනවා. ඇත්තට මම හොඳ ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා. නමුත් මම මේ ස්ථානයට පැමිණියේ අලුත් ව්‍යාපාරයක් වෙනුවෙන් ඔබතුමන්ලගේ අවධානය යොමු කරන්න. මම කලින් කිව්වා මම මේ පැල ආනයනය කරනවා කියලා. ඇත්තට මම තායිලන්තයෙන් මේ පැල ආනයනය කරනවා. අවුරුද්දකට 3-4 වතාවකට වැඩිය මම මේ පැල ආනයනය කරනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා. මම කතා කරන්නේ මුලින්ම ඕකිඩ් ගැන. ලොකු ඉල්ලුමක් තියෙනවා මේ වගාව සම්බන්ධයෙන්. ලොකු ඒ ඉල්ලුමට සරිලන්න ඇත්තටම සැපියුමක් නැති මේ ප්‍රවණතාවයක් තියෙනවා. මම ඇත්තට මෙතෙන්ට සහභාගී වුණේ ඔබතුමන්ලගේ මේ ටිෂු කල්චර් කියන්නේ මේ පැල විශාල ප්‍රමාණයක් බෝ කරගන්න පුළුවන් ක්‍රමයක්.
ලංකාවේ නැහැ ටිෂූ කල්චර් මේ මහ පරිමාණයෙන් කරන රසායනාගාරයක්. පටක රෝපණ රසායනාගාරයක් ලොකුවට කරන දෙයක් ලංකාවේ නැහැ. අපි ඒ නිසා තමයි මේ ආනයනයට යොමු වෙලා තියෙන්නේ. අපිට පුළුවන් නම් පටක රෝපණ රසායනාගාරයක් ලංකාව තුල කරන්න සුන්දර වගාවක් අපිට අත් කරගන්න පුළුවන්. බොහෝ දෙනා මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. දැනුත් ලොකු ඉල්ලුමක් තියෙන ව්‍යාපාරයක් නිසා මීටත් වඩා අපිට මේක පුළුල් කරගන්න පුළුවන්. ඒ තුලින් ඒ කියන්නේ ලංකාවට ආගන්තුකෝ පැමිණෙන පලිබෝධහා වසංගත අපිට අවම කරගන්න පුළුවන්. ඇත්තටම මම ටිෂු කල්චර් මේ පටක රෝපණ රසායනාගාරයක් මම ඉල්ලා හිටින්නේ. මම මගේ ආයෝජනයේ බලාපොරොත්තු වෙනවා 171ක්. මට පුළුවන් ඒකෙන් 121ක ප්‍රමාණය සලස ගන්න. ඔබතුමන්ලගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මිලියන් 5ක ප්‍රමාණය. මම මගේ ආයෝජනයෙන් 140ක ප්‍රමාණයක් ඔබතුමන්ලට උපරිම වශයෙන් දෙන්න කැමතියි. දැන් මේ ඔබතුමිය බලාපොරොත්තු වෙන්නේ මේ මේ රසායනික මේ ලැබ එක ඔබතුමාගේ ව්‍යාපාර තියෙන ස්ථානයේ නිර්මාණය කිරීමටද? ඇත්තට ඒ පහසුකම් නැහැ. මොකද දැන් මගේ පවත්වාගෙන යන ව්‍යාපාරයට මම පර්චේස් 10ක් දීලා තියෙනවා. පර්ච් එකක් එහෙ ලක්ෂ 8ක් වෙනවා. එතකොට පිට ස්ථානයක් තමයි මට මේකට යොදා ගන්න වෙන්නේ. ඉදමේ මේ බලපෑම තමයි මට තියෙන්නේ. මොකද එහෙමනම් ඉදමේ පහසුකමක් තියෙනවනේ, ගොඩනැගිල්ලක් තියෙනවනේ, අපිට ලැබ් එකක් තියෙනවනේ. දීප්ති මහත්මිය, දැන් මේ රසායනාගාරය කරාට පස්සේ වෙන අයටත් පුළුවන් දවිලා මේකේ සේවාව ලබා ගන්න? අනිවාර්යෙන්. එතකොට ඒකට මිලක් අය කරලා ඒගොල්ලන්ටත් ඒ අවශ්‍ය දේ කරලා දෙන්න පුළුවන් අපිට? පුළුවන්කම තියෙනවා. ඇත්තටම මම තව මේකෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපේ විශ්වවිද්‍යාල තුලින් ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ඩිග්‍රියක් ගත්තු කෙනෙකුට මේ රටේ අයිති වෙන සරලම රැකියාව තමයි ගුරු වෘත්තිය. නමුත් ඔවුන්ගෙන් ප්‍රායෝගිකව වැඩක් ගන්න වැඩපිළිවෙලක් ඇත්තටම හමු වෙන්නේ බොහොම කලාතුරකින්. දැන් මේ වගේ වැඩපිළිවෙලක් තුල ඒ වගේ අයගෙන් ඇත්තටම වැඩ ගන්න පුළුවන්. දැන් මේ බිස්නස් එකෙන් මාසෙකට කීයක වගේ ආදායමක් ගන්නවද? 225,000ට එහා ආදායමක් මට තියෙනවා. එතකොට ලාභ කීයක් වගේ තියෙනවද? ලාභ තියෙනවා 125. මේක ඉතාම හොඳ අදහසක් ඇත්තටම. විශේෂයෙන්ම දැන් කිසිම අවශ්‍යතාවයක් නැහැ පිටරටින් ගෙන්නන්න. මට පුදුමයි ඔබතුමිය මෙච්චර කාලයක් මේක ගෙන්නපු එක. මේක ගෙන්නන්න ඕනේ නැහැ දැන්. මොකද හේතුව දැන් අපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාවිච්චි කරලා අපේ දැන් මම නියෝජනය කරන විශ්වවිද්‍යාල තුල අපි දැන් මේ වෙනකොටම පටක රෝපණේ පටන් අරන් තියෙන්නේ. දහස් ගාණක් අපි පැල හදනවා මාසෙකට, විශේෂයෙන්ම ඇලෝවේරා ඒ වගේම ඔවගේ දේවල් මේ මේ පැලත් ඇතුළුව. ඉතින් මම යෝජනාව පසුව කරන්නම්. නමුත් මට කියන්න තියෙන්නේ මේක ඉතා හොඳයි. ඔබතුමිය කරයි යන වැඩේ ඉතාම හොඳයි. අපිට මේක ලංකා පුරා ව්‍යාප්ත කරන්න පුළුවන්. මම දන්නවා පුල් මහත්තයා එන්න තැන. ඒකන්ද එතන තමයි හරිම තැන. ඒකන්ද මේ පිළිබඳව මම වැඩිදුර විස්තර කතා කරන්නේ නැහැ. ඔබතුමිය කරන දේ ඉතා හොඳයි. මාත් මෙතනින් එහෙට කතා කරන්නේ නැහැ. ඔබතුමිට මම සුභ ප්‍රාර්ථනා කරන ගමන් උපුල් මහත්තයා ගියා ඉතුරු ටික. විෂය ගැන දැනුම මදි. නමුත් මං ගොඩක් අගේ කරනවා ඔය කරන්න හදන දේ, ඔය ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන් එක. ඒ හින්දා මේ මේ වෙලාවේ මට මිලියන 5ක ආයෝජනයක් කරන්න තරම් ව්‍යාපාර ගැන විශ්වාසයක් නැහැ. නමුත් මං සුභ පතනවා ඔබතුමිය. Thank you sir. හොඳයි දීප්ති මහත්මිය, මගේ යෝජනාව තමයි දැන් මගේ ආයතනය සතුව සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක විශාල ටිෂු කල්චර් ලැබ් එකකුත් ඒ පරීක්ෂණාගාරයත් ඒවා තබා ගන්න එක පාරකට 2,000-3,000 පැල බෝතල් තියා ගන්නවා කියන්නේ පැල බෝතලයක ඔයා දන්නවා තියෙනවා සාමාන්‍යයෙන් 40-50ක් තියෙනවා එක බෝතලයක. එතකොට ඒ විදිහට ෆුල් එයාර් කන්ඩිෂන් කරපු ෆුල් වෙල් මේන්ටේන් රිසර්ච් ලැබ් එකක් තියෙනවා. ඉතින් සමහරට හම්බන්තොර තරම්ම ලොකු නෑ. නමුත් අපිට අනිවාර්යම එකතු වෙලා මේක කරන්න පුළුවන්. ඉතින් මේක යෝජනාවක් විතරයි. ඔබතුමිය ඉස්සලා ඇවිල්ලා ඒ තියෙන පහසුකම් ටික ඔක්කොම බලන්න. ඒකේ දැනට අනිතක ඔයාලට කිසිම සැලරි එකක් ළමයින්ට ගෙවන්න ඕනේ නෑ. මොකද ඒක එතකොට ඔයාලට ලොකු ඉතිරියකුත් එතනත් වෙනවා. ඒ අපි ඉන්ටර්න්ස්ලා හරහා තමයි ඒක කරවන්නේ. එතකොට ඒ ළමයින්ටත් අත්දැකීමක් එනවා. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලෙන් එළියට ආවම ඒගොල්ලන්ටත් පුළුවන් මේකට මෙයා වෙලා අතුර ඔයා බලාපොරොත්තු වෙන සමාජ දායකත්වය දෙන්න පුළුවන්. ඒ ළමයිනුත් ඊට පස්සේ ගිහිල්ලා ඒක ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තාම ඒකෙන් ලොකු සමාජ සුබලපෑමක් වෙනවා.
ඉස්සලා ඇවිල්ලා බලන්න. එතකොට සමහර මුදල් ආයෝජනය නෙවෙයි මේ සීළු පහසුකම් ටික ඔයාට ආයතන අපිත් එක්ක යම් කිසි අවබෝධයකට ඇවිල්ලා කරගෙන යන්න මම ඒ අවශ්‍ය දේවල් ටික ලෑසි කරලා දෙන්න. ඒක මගේ යෝජනාව. ඔබ කැමතිද නැද්ද කියලා කල්පනා කරලා කියන්න. අනිවාර්යෙන් මම කැමතියි. හොඳයි. එහෙමනම් මාව ඇවිල්ලා මේ වැඩසටහනින් පස්සේ හම්බ වෙන්න. එතකොට මේ සම්බන්ධතාවයට සම්බන්ධ දේවල් අපි අත් පහවුරාරහා ඉදිරියේදී කරමු. උණුසුම් සුබ පැතු. Thank you very much. ඇත් පවුරෙන් මුදල් මේ නොවුනත් අති විශාල සම්පත් ආයෝජනයක් ඔබතුමියට ලැබුණා. අනිවාර්යෙන්. හිනාව නවත්ත ගන්නත් බෑ. බෑ. ඒ ජයග්‍රහණේ හිනාව. ඇත්තටම සතුටයි. සතුට දෝරි ගන්නවා. දැන් මොකද කරන්නේ ඊළඟට? එතුමන්ත් එක්ක සම්බන්ධ වෙන එක තමයි මට තියෙන ඊළඟ පියවර. බොහොම හොඳයි. ඇත් පවුරේ අපෙන් ඔබතුමියට ජයන් ජය. Thank you very much. අවසානයේ මිනිස්සුන්ට මතක තියෙන්නේ ඔබ කෙතරම් ධනය ඉපැයුවාද කියා නොවේ. උන්ට මතක තියෙන්නේ ඔබ සමාජය වෙනුවෙන්, පරිසරය වෙනුවෙන්, එහි දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් කළ කී දේ පමණයි. මම එරන්ද ගිනිගේ, ඔබේ හිතවත් සමාජ ව්‍යවසායකයා. ලබන ඉරිදත් රාත්‍රී 9ට සම්පත් බැංකුවේ සවි බල ගැන්වීමෙන් ඔබ වෙත ගෙන එන ඇත් පවුර දෙවැනි මෙහෙයුමෙන් අපි හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. බත්වෙනට පොස්කමයි කියපු සැබෑ සංකල්පය තාමත්ම අනගි දෙයක්. ඒගොල්ලෝ බාර ගන්න නැති නිසාද? රැකියාවක් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව බොහොම අසරණව ජීවත් වෙන ඒගොල්ලන්ගේ ගෙදර ඉඳන් ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් කියලා මට ඒ ටික ශරීර සෞඛ්‍යයට අහිත කර ඒ දෙපාරෙම එකතුවද මේ ලීටර් 60 නැත්තම් මේ ව්‍යාපාරය හොඳ ව්‍යාපාරයක්. ඒගොල්ලන්ට පුංචි සමිතියක් පිහිටව